එතකොට රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදලේ ඌමනාවන් ඉෂ්ට කිරීම වෙනුවෙන් විශේෂයෙන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම වෙනුවෙන් රාජ්‍ය ආයතන විකුණා දැමීම වෙනුවෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒක එක පැත්තකින් දෘෂ්ටිවාද වශයෙන් එවගේ මතවාදයක් වශයෙන්ුත් එවගේම මහපොළොවෙත් මේක ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා වේගයෙන් මැදිහත් වෙමින් ඉන්නවා. ඒ නිසා අපි මුලින්ම රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා රාජ්‍ය ආයතන විකිණීම සඳහා මේ ගෙන යන මතවාදී වැඩපිළිවෙලත් ඒ වගේම රාජ්‍ය ආයතන විකිණීම සඳහා කොළ කෑලියේ ඉල්ලගෙන මේ යන වැඩපිළිවෙලත් පරාජය කරන්න අපි මේ රටේ මිනිස්සු විදියට ජනාරගල ව්‍යාපාරය විදියට අපි මේකට මැදිහත් වෙනවා. මේක කරන්න දෙන්නේ නැහැ මහපොළොවේ මේක පරාජය කරන්න අවශ්‍ය කරන සියලු මැදිහත් වීම කරනවා කියන කාරණේ අපි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මුලින්ම අවධානය කරන්න කැමතියි. අපි දන්න දැන් 77න් පස්සේ මේ UMP ශ්‍රී ලංකා එක එක හවුල් ආණ්ඩු ඇවිල්ලා තිබුණු රාජ්‍ය ආයතන ලංකාවේ විවසායන් රාජ්‍ය මැදිහත් වෙලා කරගෙන ගියේ. ඒකට මේ රාජ්‍ය විවසායන් ක්‍රමානුකූලව එක එක ආණ්ඩු එක එක කාලවලදී විකුණලා දැන් රාජ්‍ය ආයතන 52ක් තියෙනවා. මේ රාජ්‍ය ආයතන 52කින් 2020 වර්ෂයේ වෙනකොට රාජ්‍ය ආයතන 35ක් ලාභ ලබන ආයතන. ඒතර මේ ලාභ ලබන ආයතන එවැගේම ලාභ නොලබන ආයතන ප්‍රමාණයකුත් තියෙනවා. අපි කියනවා මේ ලාභ නොලැබීම පිටිපස්සේ තියෙන්නේ එවැගේ වැඩ කරන සේවකයෝ හරි AI ප්‍රශ්න නෙවෙයි. ලාභ නොලැබීම ඇතුලේ තියෙන නිශ්චිතවම මේකට දේශපාලනයේ මැදිහත් වීම එවැගේම අනිත් පැත්තෙන් ඔවුන් විසින් ගෙනෙන ප්‍රතිපත්ති මේ කාරණා කියන්නේ මෙන්න මේවා මත පදනම් වෙලා තමයි සමහර ආයතන ලාභ නොලබන ආයතන බවට පත් වෙලා තියෙන්නේ. නිසා මේකට උත්තරේ ලාභ ලබනවද නොලබනවද කියන කාරණේට වඩා මේ රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් ගේන ක්‍රියාවලියට අපි තරයේ විරුද්ධයි කියන කාරණේ අපි මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ වෙනකොට ශ්‍රී ලංකා ටෙලිකොම් සංස්ථාව, එයා ලංකා එක, ඒ වගේම රක්ෂණ සංස්ථාව, ඛනිජ තෙල්, ඊට පස්සේ බැංකු, විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් මේ වෙනකොට විකිණීම සඳහා පොලිමේ දාලා ඒකට වැඩපිළිවෙළ සකස් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අපි කියන්න ඕන දැන් මේ සඳහා විවිධ විදිහේ මතවාද ගණනාවක් මේ වෙනකොට පෝෂණය කරමින් ඉන්න. එක පැත්තකින් කියනවා මේ ආයතන වල සේවකයෝ වැඩි කියනවා, අනිත් පැත්තෙන් කියනවා සේවක අතිරික්තයක් තියෙනවා කියනවා, අනිත් පැත්තෙන් මේ අය අවිල්ල කියනවා මේ රාජ්‍ය ආයතන ඇතුලේ කාර්යක්ෂමභාවයක් නැහැ කියලා. ඒ වගේම පෞද්ගලික අංශර දුන්නට පස්සේ මේවා ටොප් එකට එනවලු, ඒ නිසා මේවා විකුණන්න ඕනලු. මෙන්න මේ වගේ බයිලා ගොඩක් ගහලා ඒකට අදාළ මතවාද මේ දවස්වල පොම්ප කරමින් සමාජයට උත්සාහ කරන්නේ මේක විකුණන්න. අපි අහනවා, අපි එක ප්‍රශ්නයක් වරන් රාජපක්ෂාන්වෙන් අහනවා. දැන් ටෙලිකොම් එක පහුගිය අවුරුදු 5 තුල ලාභ ලබලා තියෙනවා රුපියල් බිලියන 43.8ක්. ඒ වගේම මේ රජවල් වලට දීලා තියෙනවා බිලියන 7.8ක්. අපි අහනවා මොකද්ද තර්කේ? මේ ලෑස්ති වෙන්නේ මේ රජයේ සතු තියෙන දේවල් තමන්ගේ ගජමිතුරු යාළුවන්ට විකුණන්න. ඒ විතරක් නෙවෙයි, දැන් විදුලි බල මණ්ඩලයේ සම්බන්ධයෙන් දැන් ලබන අවුරුද්දේ ජනවාරි ඉඳලා එක මිල වැඩි කරන්න සූදානම් වෙන රුපියල් 52 දක්වා. දැන්ටමත් මේක 27 කර දෙන්නේ, මේක 52 කරන්න යන. අපි කියනවා මෙතන තියෙන්නේ මෙන්න මේ කාරණාව ජනතාව අවබෝධ කරගත යුතුයි. විශේෂයෙන් ජල විදුලිය පාවිච්චි කරලා ගිගාවෝට් පැය ඒකක 4200ක් නිෂ්පාදනය කරනවා. අපි කියනවා ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන බහුතරයක් ලංකාවේ ඉන්නේ. ඒකට මේ ඒකක 90ට වඩා පාවිච්චි සඳහා යන්නේ ගිගාවෝට් පැය 2400යි. එතකොට මේ ඒ ජල විදුලි හරහා උත්පාදනය සඳහා වැය වෙන්නේ රුපියල් 3කට අඩු මුදලක්. ඒ නිසා රුපියල් 3ට අඩු මුදලෙන් මේක දෙන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද? මේ වෙනකොටත් අපි දන්නවා 130ක් ලංකාවට අවශ්‍ය කරන විදුලි උත්පාදනයෙන් 130ක් පෞද්ගලික අංශයෙන් ගන්න. මේවා ගන්න අධික මිලකට. එතකොට මේවා අස්සේ ඉන්නේ කවුද? මේවා අස්සේ ඉන්නේ මේ රටේ දේශපාලකයන්. ඒ නිසා මේ විදුලි බල මණ්ඩලය මේ තර්ක හදන්නේ විදුලි බිල වැඩි කරන්න ඕනේ. ඒකට උත්තරේ පෞද්ගල මේක විකුණන එක කියන තර්කේ හදාගෙන මේ නිසා අපි කියනවා ඒ තර්ක සත්‍යයක් නැහැ. අනිත් පැත්තෙන් අපි කියනවා දැන් ඛනිජ තෙල් සංස්ථාවට අදාළව පහුගිය දවස්වල ලොකු සාකච්ඡාවක් කරනවා මේකේ සේවකයෝ වැඩි නිසා තමයි මේක විකුණන්න ඕනේ කියලා. අපි කියනවා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්නේ සේවකයෝ 2019 වෙද්දීදී 2000. එතකොට 2019 වසරේ ආදායම ඛනිජ තෙල් සංස්ථාවේ බිලියන 631යි. එතකොට මේ පරිපාලන වේදන් සේවකයන්ට පරිදිවන්න මේ සඳහා වියදම් වෙලා තියෙන රුපියල් බිලියන 5.2ක්. ඒ කියන්නේ සම්පූර්ණ ආදායමෙන් 0.93යි. එතකොට මේ තර්ක ගේන්නේ මොකටද කියලා අපි හිතනවා ජනතාව තේරුම් ගන්න ඕන. අනිත් පැත්තේ මේ වෙනකොට බැංකු රාජ්‍ය බැංකු වලින් බැංකු 120ක කොටස් මේ වෙනකොට විකුණන්න තීරණය කරලා තියෙනවා. ඒකට මැදිහත් වෙමින් ඉන්නවා. දැන් පහුගිය කාලේ ගත්තොත් එම බැංකු වල ආදායම් බිලියන 70 80 පැන්න රජයට
බදුති දීලද තුට මෙහම තියන තත්වයක් ඇතුලතුම මේවා විකරන්න සූදානගේ නනි පැතෙන් අපි තියෙනවා සෞකිසේ සෞඛ්‍යයක් සෞකිසේවාව නිද සෞකිසේවා කියල ගන්න පෙරට ජනතාවගේ අයිතියක් ඒක තිකුණ නවශකන පදන හදාගෙන විලතින දැන් මේමනකට රෝහල්ල අධ්‍යක්ෂකරට දැනු දීල වාටු දහට වඩා තියෙන රෝහල්ල වාටු දෙසියක් මේමනකට පෞද්ගලිකන්සේට ගෙවන වාට බොට පත් කරන්න සූදානම සූදානමත්තියන එකට මැදිහත්තමින් ඉන්න නිසා මෙතනෙන්නේ මේ සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කරන අනි පැතින් අධ්‍යාපනය සම්බන්ධකාරණ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න වැඩපිළිවෙල කරගෙන තිනවා ඒකට මේ වෙලාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහා ශිෂ්‍යයන් වලට විවිධ විදිහේ ප්‍රශ්න දාලා මේ ශිෂ්‍ය ව්‍යාපාරයට පාර දීලා මේ සූදානම් වෙන්නේ මේකත් විකුණන්න පෞද්ගලීකරණය කරන්න ඒ නිසා අපි නිශ්චිත වශයෙන්ම කියනවා මෙන්න මේ කාරණා ආණ්ඩුව මේ හදන මතවාදත් එක්ක මහ පොළොවේ ඔට්ටු වෙන්න අපි ලෑස්ති ඒ වගේම අපි තුන දැනටමත් බොහෝ ශේෂ්ත්‍ර මේ පෞද්ගලීකරණයේ දෙරෙහිව සටන් කරන්න සූදානම් ඉන්නේ නිසා රනිල් රාජපක්ෂට අපි කියනවා ඔය 134ක කුමන්ත්‍රණකාරයෝ ටිකත් අකුලගෙන එකතු කරගෙන අනින්න සූදානමින් ඉන්න මොකද මේවා කරන්න දෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ මොකද හෙට දවසට අපේ දරුවන්ට ඊළඟ પરම්පරාවට මේ ආයතන වල ලාභය මොකද මේවා ලාභයන් කියලා කියන්නේ මේකෙන් තමයි අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනයේ මේ ගොඩාක් දේවල් වලට වෙන්නේ මේ හරහා ඒ නිසා මේ ටිකත් උඹලා නැති කරලා දාලා ඊළඟට අපිට මන්ද පෝෂණය හට උඩට හරවගෙන ඉන්න තත්වයක් බඩගින්න නම් සාගින්න නම් නිර්මාණය කරන්න දන්නේ ඒකට ඉදෙන්න අපි ලෑස්තිනේ අපි කරුණාකර ආණ්ඩුවට කියනවා මේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න විකුණන්න ගෙනල්ලා තියෙන මේ ප්‍රතිපත්ති වහම අකුල ගන්න කියන කාරණේ අපි ආණ්ඩුවට ඉතා බරපතල විදියට අවධාරණය කරලා අද දවසේ කියනවා.